අමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්ම සවෙනෙකාලු අයං බදන්තා ධම්ම සවෙනෙකාලු අයං බදන්තා දම්මස් සවෙනෙකාලු අයං බදන්තා නමුෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මි සු අපපටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. තාගතස්ස සබ්බ්නෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලදරස් චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබබ සත්තු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්ම සාමිස තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබබ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක සැදැහැවත් ආරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් ඔබ මේ සූදානන් වෙන්නේ. තවත් උතුම් ධර්මදේශනා මාලාවක ආරම්භක දේශනාවශ්‍රවනය කිරීම සඳහා. මේ ධර්මදේශනා මාලාව තුළින් අපි සාකච්ා කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලු බෞද්ධයන් විසින් ඉතා හොඳින් දැනගත යුතුම මහා ධර්මසාගරයක් අන්තර්ගත වෙන වෙස්සන්තර ජාතක වර්ණනාව. එහි පළමු කොටස සඳහන් වෙන්නේ දස වර කතා වන්නනා කියන නමින් අපේ බුදුරජාණන් වහන්සේ කපිල වස්තුව ගෝචර ග්‍රාමය කරගෙන නිග්‍රෝධා රාම විහාරස්ථානයේ වැඩ ඉන්න කාලෙ ඇද වැටන පොකුරු ඇස්ස අරමුණු කරගෙන තමයි ජාතක වර්ණනාව දේශනා කරලා තියෙන්නේ පින්නතුනී අපේ උතුම් වූ භාගිතුන් වහන්සේ වෙසක් පෝය දවසේ අලුයම් කාලෙ උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ලැබල මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් බරණැස ඉසිපතනයේ දී මනුස්ස ලෝක පස් වග මහනුන් වහන්සේලා සහ කෝටි ප්‍රකෝටි ගණන් දෙවි බඹුන් කායේ ශක්ෂි කරගෙන බුදු කෙනෙකුන්ගේ අති සුවිශේෂි වූ දේශනාවක් වන ධර්මචක්‍ර ප්‍රවර්ථන සූත්‍රය දේශනාකොට වදාලා දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලෙන් නියත විවරණ ලබලා මහා කල්ප අසංක්‍ය හතරකුත් තවත් මහාකල්ප ලක්ෂ එකක් බුදු බව වෙනුවෙන් අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලබන කොටත් මහ බෝසතාණන් වහන්සේට හොඳටම ධර්මදේශනා කරන්න පුළුහංකම තිබුණා මොකද පින්නතුනි එ නියත විවරණ ලබන වෙලාවෙත් සුමේද තාපසතුමා පංච අභිග්ඥා සහ අෂ්ට සමාපත් තිලාබී මහ රිෂිවරය කැටියට තමයි හිටිය. ඒ කියන්න පින්නතුනි දෙවුලව බඹලුව පෙන්නෙන් ධර්මදේශනා කරන්න පුළහංකමක් ඒ වෙනකොට තිබුණා.ඒ වගේම මහ නිරයවල් පන පෙන් ධර්මදේශනා කරන්න පුළුහංකමක් ඒ කාලෙ වෙනකොට තිබුණා. නමුත් එහෙම පුළුහන් වන කාලිකත් ධර්මදේශනා නොකර ලබන ලද නියත විවරන සහිතව මහා කල්පා අසංක්‍ය හතරකුත් ලක්ෂේකක් පෙරුම්පුරලා අන්තිම ආත්ම භාවී සිද්ධාර්ථ ගෝතම බෝසතාණන් වහන්සේ හැටියට මේලෝකෙ පහළ වෙලා අවුරුදු විසිනමයක් තරංකාලයක් ගිහි කාම බෝගී ජීවිතයක් ගත කරලා සුදුසු කාලි ගිහිගයින් නික්මිලා හය අවුරුද්දක් පදන්වීරය වඩල දුෂ්කර ක්‍රියා කරලා ශරීරයට දැඩි දුක්දීමේ එ ප්‍රතිපදාව තුළින් තමන් හොයන ලොවතුරා බුදු බව ලබන්ඩ බැරි බව අවබෝධ කරගන නැවත මධ්‍යම ප්‍රතිපදාවං ලොවතුරා බුදු බවලබල සත්සති නිමා කරලා වැඩඉන්න වෙලාවේ. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන ත්‍රවිධ ජාතිීන් නියෝජනය කරමින් උන්වහන්සේ වෙත පැමිණි, මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනාව පිළි අරගෙන. සියලු භාග්‍යතුන් වහන්සේලාට අවිජහිත පු්්‍යභූමයක් වෙන බරණැස ඉසිපතන මිගදායේදී මේ මංගල ධර්ම දේශනාව සිදු කරඩ බුදුරජාණන් වහන්සේ තීරණය කළා පින්නතුනිි මේ ධර්ම දේශනාව අපට උපමාවකින්වත් කියන්න බෑ. මොකද ම මෙහෙම සඳහන් කළේ ඒ තරම්ම කාලයක් පාරමිතා පුරල සම්මා සම්බුද්ධත්වය ලැබුවගෙන් පස්සේ කරන පළවෙනිිම ධර්ම දේශනාව තමයි මෙ ධම්ම චක්ක ප්‍රවර්ථන දේශනාව කියල කියන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනාකොට වදාළ ඒ ධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කලාගෙන් පසුවවත් අපට නං කරන්න පුළුවන් වෙයි කියලා මමනං හිතනෑ පින්නතුනි. මොකද පින්නතුන ඒ දේශනාව ඒ තරම්ම ගාම්බීරයි. එත් තරම්ම උතුම් පවත්තිත වර දහම්ම චක්කෝ කියල සඳහන් කර තින්නේ ඒනිසයි. මේ කාලේ මේ දේශනාව අපට කරන්න පුළුවන් වෙනවනම් ඒ භාගිතුන් වහන්සේ දේශනා කළ වචන ටික විතරයි කියන්න පුළුවන් වෙන්නේ එහි ගැඹුරනං කවදාවත් අපිට වැටහෙහි කියලා මට තේරෙන්නේ මොකද පින්නතුනි ප්‍රතිවේද චක්‍රය සහ දේශනා චක්‍රය කියලා ර්ම දෙක් භාගිතුන් වහසේ සතුූ තියෙනවා එයින් ප්‍රතිවේද චක්‍රය කියල කියන්නේ භාගිතුන් වහන්සේගේ නික්ලේසි චිත්ත සන්තානය තුළ ඒ ධර්මචක්‍රය ඉපදිලා චිත්ත සන්තානය තුළ මෙතෙක් පැවතුන කෙලෙ සතුරන් නසනව එම නැත්තං ඒ චිත්ත සන්තානයේ තියෙන කෙලෙස් සතුරන් නසාගෙන මේ ධර්ම්‍රය චිත්ත සන්තානය තුළ පහළ වෙනවගේ එනෙ එකයි මේ ප්‍රතිවේද චක්‍රය පහළ වනා කියලා කියන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ ඉසිපතන මිගදායේදී ඒ උතුම් ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනවා. හික්මෙන ජනතාව වෙනුවෙන් එහෙම නැත්තං වේනේය සත්වයෝ වෙනුවෙන් පින්නතුනි මෙතන වේෙනෙය සත්තුයෝ කියල කියන්නේ හික්මෙන ජනතාව කියන එකමයි. මොකද මෙතන හික්මෙන ජනතාව කියල කියන්නේ පන්නතුන අති උතුම් නිවන කරා යන්ඩනං හික්මීමක් අවශ්‍යමයි පන්නතුනි වර්තමාන මේ නිවන නොලැබෙන්ඩ ප්‍රධාන හේතුවක් තමයි නැති ප්‍රධාන වශයෙන් සත්වයාගේ හික්මීම ඇති කරන්නේ සීලේ තුළින් එතට වර්තමානයේ සිල් නෑ කියන කාරණාවද කියන්නේ. එක නෙ එහිම නෙමයි පිනතුනී මෙසිල් පද සම්බන්ධයෙන් අපි තුළ තියන්ඕවන ලොකු ගෞරවය සමාදන් වුණ සිිල්පදය සම්බන්ධයෙන් අපි නඟ තියෙන්ඩුවන ලොකු වටිනාකමක්. ගෞරවයක් වටිනාකමක් ඇතිවුණහම තමයි ඒ සිල්පදය ආරක්ෂා කරන්න හිතෙන්නේ. මොකදේක ගොඩක් වටින නිසා. එක ජීවිතයක යම් කාලයෙක් හෝ යම් සිල්පදයක් මනාව ආරක්ෂා කරනවනං නාගත ජීවිත කෝටි ගාන සුවපත් කරන්න ඒ කුසල කරමය හේතුවෙනවා. එක ජීවිතයක සමාධන් වෙන සිිල්පදයක්. මනාව ආරක්ෂා කරහම අනාගත ජීවිත කෝටි ගානක් සුවපත්වෙනව නං තමන්ගි ජීවිත කාලයේ පුරාවට දැනුම් තේරුම් ඇති වුන දවසේඉදල මේ සමාධං වන සිල්පදවට ගරු කරන්නට ගත්ොත්. සංසාර ගමන කෙරවල කරගන්ඩෙ ඉක්මනින් නිමා කරගණඩ අපට ලොකු අවස්ථාවක් ලැබෙනවා පිනතුනින් මේ ජීවිතය විතරක් නෙමෙයිනි පෙරත් ජීවිතවල ඕන තරන් අපට ලොතුරා බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණ ආයන් වහන්සේලා මුණ ගැහුණ උන්වහන්සේලා අපි වෙනුවෙන් ධර්මය අවබෝධ කරගෙන දේශනා කොට වදාලා අදවගේ මේ දත් අපි ආර්යන් වහන්සේලාට බොහෝසේ අකීකරුණා ඒ ආර්ියන් වහන්සේලාට අකීකරුවීම ප්‍රතිඵලයක් හැටියට තමයි අපි තාමත් මේ සංසාරයේ මේ තරන් දුක්විඳිමින් ඇවිදිගෙන යන්නේ ආං ඒක නිසා පින්නතුනි මේ උතුම් නිවනට සුදුසුකම ලැබෙන තුරුම අපි හික්මෙන්ලෝන ම හික්මීමෙන් කටයුතු කරගන යනකොට තමයි පින්නතුන මාර්ග පලවශයෙන් මේ උතුම් නිවනාපට ලැබෙන්නේ අපේ භාගිතුන් වහන්සේ ඉසිපතන මිගදායේදී ඒ උතුම් ධර්මශක්‍රයේ ප්‍රවර්තනය කරමින් දහට කෝටයක් තරන් විශාල බ්‍රහ්ම පිරිසකටත් මාර්ග පල ලබාදමින් සංචි ගනන් දෙවියන්ටත් මාර්ග පල ලබාදමින් මේ දේශනාව සිදු කරහම මනුස්සලෝකෙන් කොන්්ඩන්ජ නම් තාපසතුමන් විතරක් මාර්ග පල ලබා ගත්තා. නමුත් පින්නතිනී දෙවී බඹුන් විශාල පිරිසකට මනුලොවත් නියෝජනය කරමින් මාර්ගඵල ලබාදමින් මේ දේශනාව කළ නිසා තමයි පවත්තිත වරධම්ම චක්කෝ කියලා කියන්නේ පින්නතුන මේ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේට මෙ මනුලවින් මේ ධර්මය අවබෝධ කරගත්ත පළමුුව නියා බවට පත්වෙන මේ කොන්්ඩඥ හාමුදුරුවන් වහන්සේ ගැන විශේෂ ප්‍රීතියක් ඇති වෙනවා අංගේ ප්‍රීතිය නිසාම භාගිතුන් වහන්සේ අන්ඥාසි වතබෝ කොන්්ඩ්ෝ, අ්ඥාසි වතබෝ කොන්්ඩන්්ජෝ කියලා ප්‍රීතිවාක්‍යයක් ප්‍රකාශ කරනවා. කොන්්ඩන්්ජයන්ට තේරුණ කොන්්ඩන්ජයන්ට වැටහනා කියලයි මේ ප්‍රීතිවාක්‍ය දේශනා කරල තියන්නේ. පින්නතුන අපේ භාගිතුන් වහන්සේගේ මේ ප්‍රීතිවාකය ඇහෙනකොට දහස් ගනන් ලක්ෂ ගනන් කෝටි ගනං බූමාටු දෙවියු සාධකාර පවත්වන්නකොට ඒ සාධකාරය ඇහිලා ආකාශස්ත දෙවියු චාතු මහාරාජිකය ඉඳලා අකනටා බඹලොෝ දක්වාම එක මොහොතින් සාධකාරයේ පැතිරලා යනවා යකනිට බඹලෝ දක්වාම එක මොහොතිං සාධකාරයේ පැතිරිල්ලා යනව කියල කියන්නේ කොන්්ඩන්ජනං මහ උතුමන් වහන්සේ එක මොහොතකින් එතරම් ඈතට ප්‍රසිද්ධ වනා කියන එකයි. එතරම් ඇත හිටපු දිව්‍යලෝකවල බ්‍රහ්මලෝකෝල දෙවි බඹුන් අතරේ උන්වහන්සේගේ නම ප්‍රසිද්ධියට පත්වනා කියන එකයි ඒකයි පිනතුේ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ තරමටම මේ විශ්වධාහතුේ ප්‍රකට වෙච්ච තවත් නමක් තියෙනවනං ඒ මේ කොන්්ඩන්ජ මහරහතන් වහන්සේගේ නාමයයි උන්වහස්සට අන්ඥා කොන්්ඩජ කියල කියන්නේ පට බැඳෙන නාමයක් ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රේතිවා්‍ය නිසා ඉන් පසුව අපේ භාග්‍යතුන් වහන්සේ යසකුල පුත්‍රයා පිනතින කවුද මේ යසකුල පුත්‍රය කියල කියන්නේ බරණ සිටුවරයාගේ පුතා සුජාතා සිටිදීනියගේ පුතා මේ පුතා ලබන්ඩ තමයි අජපාල නුගරුක්ෂයේ රුක්ෂ දේවතාවට බාර වෙලා ඇතිබුණේ මේ පුතා වෙනුවෙන් භාරය ඔප්පු කරන එක දවසක තමයි රුක්ෂ දේවතාව කියල හිතාගෙන මහ බෝසතාණන් වහන්සේට දන්දුන්නේ. පින්නතුනි ඒ දානයේ මේ ශසනයේ මහ පුදුම සුවිශේෂී වූදානයක්. එවන් දාානයක් මෙ බුද්ධ ශාසනයේ වෙන කිසිම කෙනෙකුට දෙන්ඩ බැරිදානයක්. මොකද පන්නතුනි මේ සේනානි ගමී සේනානි දියණිය භාග්‍යවන්ත වුණ ලොවතුරා බුදුවෙන්න කලින් මහබෝසතාණන් වහන්සේට දම් පූජ කරන්නත්. ලොෞතුරා බුදු බව ලබපු අලුත්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේට හතලිස් නව දවසකට යැපෙන්ඩෙ ආහාර පූජා කරල තියන්නත්. ඉදින් මේ දානයේ අය කවදාවත් කාටවත් දෙන්න බැරිදාානයක්න ඒකයි මේ ශාසනය මේ ඒ තරම් සුවිශේෂී ධානයක් බෞට මේ දානය පත්වෙන්නේ. කෙසේ වෙතත් එදා මහ බෝසතාණන් වහන්සේට දම් පූජා කරට සේනානි දියනීට අවස්ථාව ලැබුනෙත් මේ තමන්ග පුතා නිසා. ඔහුත් සංසාරී යි රම් පින්කරපු කෙනෙක් වෙඩ ඇ්ද පින්නතින ඒ අසකුල පුත්‍රයා භාගිත න්ොහන්සේ සොයාගෙන ආවහම ඔහුට අපේ භාගිතු න්ොහන්සේ මනාව ධර්ම දේශනා කළා සංසාර පුරාවට මහා කුසල් රැස්කරගත්ත කුසල් වොලින් පෝෂණය ලබල හිටපුූ මේ අසකුල පුත්‍රයා ලොතුරා බුදුරජාණන් වහන්සේග ධර්මශ්‍රවනය කරලා අතිවුතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගත්තා පහුවදාට තමන්ගේ පුත්‍රයා හොයාගෙන බරණ සිටුවරයා බුදුරජාණන් වහන්සේ ළඟටයෙනවා. අපි බුදුරජාණන් වහන්සේ බරණ සිටුවරයට හතාා නොපනෙන්ඩ අධිෂ්ඨාන කරනවා. තමන් වහන්සේ සොයාගෙනපු බරණැස් සිටුවරයට භාගිතුන් වහන්සේ ධර්ම දේශනා කර හම ඒ ධර්මදේශනාව අහල යසකුල පුත්‍රයා නම් වූ මහාපුුණ්්‍යවන්තයා සෞ කෙලෙස් නසල රහත්වෙනවා. ඒ ධර්මදේශනාව අහල තමන්ගේ පුතනුවන් සෞ කලෙස් නසල රහත්වෙනකුට. ර්ණස් සිටුවරය සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා පිනතින මේ පිළිබඳව බොහෝ විස්තර අට්ටකතාවල් වල විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධ විස්තර අන්තර්ගත අට්ටකතාවල් අතර අපධන අට්ටකතාව විස්තරයේ වෙලාවෙ ටිකක් පැහැදිලි කරන්න කල්පනා කළා මේ කරුණු සම්බන්ධෙන් අපධාන අට්ටකතාව සඳහන් වෙන තොරතුරුවලට අනුව මහබෝසතානන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබල ප්‍රථම වස්කාලයේ බරණස ඉසිපතනා රාමේ වාසය කරන කාලි තමයි යසකුල පුත්‍රයා ඇතුළ පිරිස සසුන්ගත වෙන්නේ. මුලින්ම යසකුල පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ සොයාගෙනය විල්ල බණ අහල රහත්වෙනවා. ඊට පස්සෙ තමයි යසකුල පුත්‍රයාගේ ප්‍රධාන යාලූ හතර දෙනා එක කියන්නේ විමල් සුභාහු පුන්නජි ගවම්පති කියන මේ යාලුව හතර දෙනා ඇතුළු යාළුවන් පනස් හතර දෙනත් පැවිදි වෙලා රහත් වන්නේේ බරණස් නුවරිින් අපේ භාග්‍යතුන් වහන්සේ ප්‍රථම වස්කාලයේ නිමා කරලා පිළිවෙලින් රජගහනුවරට වැඩම කරලාඒ රජගහනුවරදි ඒමන්ත කාලය ගත කළා ඊළඟට පින්නතුනී මෙතන මේ අපධන අට්ටකතාව සඳහන් වන්න තව කොටසක් අපි මෙතිෙන් ට එකතු කරගමු මේ අට්ටකතාව සඳහන් කරනවා ප්‍රථම වස බරණස වාසය කරලා මහා පවාරණයෙන් වස් පවාරණය කරලා පසුව පිළිවෙලින් උරුවල් දනවුවට ගමන් කරලා. උරුවල් දනවුව මාස තුනක් භාගිතුන් වහසේ වාසය කරලා තුම්බෑ ජටිලයන් දමනය කරලා ඔවු යටත හිටිය ඔවුන්ගේ පිරිවර සියල දෙනාත් පැවිදි කරගෙන තමයි පුස්ස මාසය නැත්තං ජනවාරි මාසේ පුන් පෝය දවසේ රජගහනුවරට වැඩම කරලා භාගිතුන් වහන්සේ එහි වාසය කරනවා. මේ කාලේ රජගහනුවර රජකම් කරන්නේ බිම්බිසාර මහරජ්ජිරු ලොතුරා බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වය ලබන්්ඩ කලින් මහ බෝසතාණන් වහන්සේ හැටියට ගිහිගේ අභිනිශක්‍රමණය කරලා අනෝමා අධීතීරයේ රිසිි ප්‍රෝද්ජාවෙන් පැවිදි වෙලා අනුපියනම් වූ අඹවනේ විවේකීව වැඩයිඳලා ප්‍රථම වතාවට මහබෝෂතාාණන් වහන්සේ පිඩ පාති වඩිනවා රජගහනුවරට එදා පිණ්ඩපාති වඩිනකොට මේ අලුත් තාපසතුමා කවදාවත් දැකල තිබබනෑ කවදාවත් මේ මිනිස්සුන්ට මුණගැහිල තිබුණ නෑ ඔවන් දැකල තිබබ නැති මනුස්සලෝක කෙනෙකට තියෙන්ඩ පුළහන් කියලා හිතාගඩත් බැරි පුදුම ලස්සන රූපයකින් යුක්ත මෙ තරුණ රිෂිවරයා. දැක්කහම මේ මිනිස්සුන්ට ඇතිවෙන්නේ දරාගන්නබැරි ප්‍රීතියක්. ඒ ලස්සන එකපාරක් දැකලඔවුන්ට මදි වුණා. එනිසා මහ බෝසතාණන් වහන්සේගේ රුව ලස්සන බලබල රජගහනුවර මිනිස්සූ මහා බෝසතාණන් වහන්සේගේ පසු ගමන් කළාඒ මිනිස්සුන්ට හිතාගන්න බැරුව ගියා ඇත්තටම මේ මනුස්සේක්ද. එහෙම නැත්තන් මේ දෙවියෙක්ද එහෙමත් නැත්තං වෙනත් කවරු හෝ අමනුෂ්‍යයෙක්ද රජගහනුවර වැසියන්ට හිතා ගණ්ඩවත් බැපි නතුනි දෙටිස් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි අසු අනු ව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්තයි සාමාන්‍ය මිනිස්සුන්ට නැති අපූරු ශරීර ස්භාවයක් මහබෝසතන්නන් වහන්සට තිබුණා. මනාව රවුං වෙච්චාතපයි මනා රිජූන ශරීරය රාජ්‍යයට ඇතුල්ලන මේ අලුත් තවුස පිළිබඳව කිසිම වැටහීමක් කිසිම අවබෝධයක් නැති මිනිස්සු නමුත් ඒ මහරිශවරය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්තිමින් තමන්ගේ මහරජ්ජරුවන්ටත් පනිවිඩයක් යව්වා. බිම්බිසාර මහරජ්ජුරුව මේ තරම් උසස් කරලලා මිනිස්සු ප්‍රකාශ කරන මේ රිෂිවරය කවු්ද කියල බලන්ඩ රජමාලිගාවෙන් එලියට බැහැලාවා. කොයි කියලා හපු වෙලාවේ. මිනිසු සඳහන් කලා ස්වාමීණී මෙන්න මේ පැත්තට රෂිවරය ගමන් කලා. රජිරු ටිකක් කරුණු විපරම් කරලා බලන්නකොට. පණ්ඩවගිරි පරවතය පාමුල වැඩයින්දගෙන ංහ ගත්ත දාන ටි ලඳන්නයි සූදානන් වෙන්නේ. දං වලඳලා ඉවර වෙනකං බිම්බිසාර මහ රජ්ජිරු නිශ්ශබ්ද න්දල දං වලඳුවට පස්සේ ළඟට ගිහිල්ල කතා කළා. මේ කෞුද කියලා දැන හැඳුණන ගත්තට පස්සේ රජරුවට ඇතිවුණේ පුදු මාකාර ප්‍රීතියක් මහ බෝසතාානන් වහන්සේගේ ධන පාරමිතාවේ ශක්තිය කොයි තරන්ද කියනව නං බිම්බිසාර මහරජ්ජුරු තමන්ගේ මුළු රාජ්‍යම මහබෝසතානන් මහසිර පිළිගන්වනවා. කුමරුණී මේ රාජ්‍ය භාරගන්්ඩ. අදයිදල මෙහි රජකන් කරන්නේ. පිනතින රජ කෙනෙක්. යුද්ධ කර පැරදනු. ගේ රාජ්‍ය තාවකිෙනකුට දෙනවා මිසක් මෙහෙම ප්‍රධානය කරන දවසක් ප්‍රධහනය කළ තැනක් අපි කොහෙන්ද දන්නේ එහම කලානන්ගේ මහබෝෂතාාණන් වහන්සෙනවා නමුත් අපේ මහබෝසතාාණන් වහන්සේගේ ධනපාරමිතා විශක්තිය බම්බිසා රාජරූ මහා විශාල රාජ්‍ය බෝසතාාණන් වහසට පිළිගැන්නවා නමුත් මහබෝසතානන් වහස සඳහන් කළේ මහරජය ඔබේ රාජ්‍ය ඔබම කරගෙන යන්ද තව දවස් හතකින් ලැබෙන්ඩ තිබුණ සක්විති රජක ම අතහැරලා මං මේ යන්නේ ලොවතුරා බුද්ධ රාජ්‍ය හයාගෙන මගේ කායන පරමාර්ථය එකම අරමුණ ඒ ලෞවතුරා සම්මා සම්බුද්ධත්වය ලබාගන්න එකයි. මහරජ මට ඒ සඳහ කළේුතු දේවල්තියෙනවා. බිබිසාර මහරජරූ මහබෝසතාාණන් වහන්සේගෙන් බැගෑපත් ඉල්ලීමක් කරනවා. හොඳයි කමක් නැහැකුමරුණ නමුත් ඔබ සොයන ඒ ලොෞතුරා බුදු බව. යම් කාලික යම් දවසක ඔබ මුදුම් පත් කරගන්නවාද ඒලොවතුරා බුදු බව ලැබුවට පස්සේ මුලින්ම මගේ රාජට වඩින්ට කියලා මංග ඔබොහ සිට අධාරාධනා කරනවා කියලා ආරාධනාවගුත් කළා අන්නේ ආරාධනාවටත් අනුවම තමයි අපේ භාගිතුන් වහන්සේ රජගහනුවරට වැඩම කරන්න තු මේ කාල වෙන කොටේ සුද්දවදන මහරාජිරුවන්ට ආරංචි වෙනවා තමන්ගේ පුතර අතනයේ සක්විති රජක ම අතහරල දාල ලොවතුරා බුද්ධත්වේ හොයාගෙන වනගත වෙලා දැඩිවීරියකින් යුක්තව තමන් හොයල ලොවතුරා බුද් රාජ්‍යය ලබාගෙන මේ කාල වෙනකොට රජගහනුවර වැඩවාසය කරනවා කියලා. ඒ කාරණාව දැනගත්තහම සුද්දෝධන මහර අජ්ජුරු පින්නතුනි කොයි තරන් සතුටුවෙඩ ඇත්ද. ලොවතුරා බුද්ධත්තු වෙලැබීම වෙනුවෙන් සියලූම සැපසම්පත් අත්හැරල ගියපු සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ හයවුරුද්දක් දුෂ්කරක්‍රියා කරන කාලී ආහාරපාන නැති නිසා ශරීරයේ බොහොම දුරුවල වෙලා ශරීරයට ලැබියුතු පෝෂණ ගුණේ නැති නිසා හිසා අතගානකොට කෙස්්ටික ගැලවිලාතටාව අතපයාත ගානකොට ලෝමගස් මලානික වෙලා මුල මැරිල නිකම්ම ගැලවිලා හුළඟෙ ගියා මහබෝසතාණන් වහන්සේ මොන තරන් කැප කිරීමක් කරගෙන යනවද ආන් එහෙම දුෂ්කරක් ක්‍රියා කරගෙන ග කාලේ මළ මුූත්‍රා කරන්න ගේපුත් තැවල සිහි මූර්ජා වෙලා ඇදවැටුන වාර බොහොමයි. මහ ගන්න කැලෑවක. උන්වහසේ මේ දුෂ්කර ක්‍රියාවේ දිල ඉන්නවා. නමුත් දෙවිවරු නිතර නිතර එනවා බලනවා. එක දවසක් දෙවිවුරු දැක්කා. මහබෝසතානන් වහසේ බිම ඇද වැටිලා. දෙවියෝ කල්පනා කළා සිද්ධාර්ථ බෝෂතාණන් වහන්සේ ලොවතුරා බුදු බව ලබන්ඩ කලින්ම ජීවිතයෙන් සමුගත්ත කියලා සමහර දෙවි කෙනෙ සුද්දෝධන මහරජිරුවන්ගේ මාලිගාවට වෙල්ල මහරජිරුවන්ටම ප්‍රකාශ කලා මහරජ සිද්ධාර්ථකුමාරයා මෙලවින් සමුවරගෙන කියලා නමුත් පින්නතිනී සුද්දෝධන මහරජ්ජුරූ දෙවියෙක් ඇවිල්ල ප්‍රකාශ කළත් ඒ කතාව නං කීයටවත් විශ්වාස කළේ නෑ සුද්දෝධන මහරජ්ජුරූ දෙවියන්ගෙන් අහනවා මගේ පුතා ජීවිතෙන් සමුවර ගත්තේ ලොෞතුරා බුදු වෙලාද කියලා දෙවිය කියනවා නෑ මහරජ සුද්දෝධන රජ්ජුරූ එක හෙලාත් තරයේ ප්‍රකාශ කරනවා මගේ පුතා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන්න නැතුව කව ධාවත්ම මේ ජීවිතයෙන් සමුගන්නි නෑ කියලා. ඒ තරන් අභීත ප්‍රකාශය ලොවතුරා බුදු බව ලබන බවට ඒ තරන් විශ්වාසයක් සුද්දෝධන මහර ජරුවන්ට තිබුණා. දැන් සුද්දෝධන මහර ජිරුවන්ට ආරංචි වෙනවා සිද්ධාර්ථ කුමාරයා ලොතුරා බුද්ධත්වය ලබල මේ කාලෙ රජගහනුවර බිම්බිසාර රජිරුවන්ගේ රාජී වැඩ ඉන්නවා කියලා පින්නතුනඉන් පස්සේ සුද්දෝධන මහ රජතුමා තමන්ට ඉතාම සමීප ඇමැතිවරු නම දෙනෙක් වරින්වර කැඩෙබ්වා ඒ අමාත්‍යවරයකි යටති පරිවාර පිරිස් දහසක් දෙනා සමඟ ඔවුන් පිටත් කලා ලොඋතුරා බුදුරජාණන් වහසේ මුණ ගැහිල්ලා මෙ කිඹුල් වතට වැඩම කරවගෙන එන්න කියලා බුදුරජාණන් වහස වඩිනකං සුද්දෝදන මහර ජිරු බලාගනින්නවා කියල කියන්න කියවා ජිරුවන්ගේගේ කාරණාව හගන බුදුරජාණන් වහසේ මුණගැහෙන්න්ට පිටත්වෙච්ච මෙ අමාත්‍යවරු නම දෙනම නමවතාවකදී තමන් සමග පැමිණිච්ච දහසක් පිරිවරත් සමග සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා අතිවතුම් අරහත්වය පවා ලබා ගරතා නමුත් පි නේ කවරුුවත් හරජරුවන්ගේ ඉල්ලීමනං ෂ් කලේනෑ ඊට පස්සේ සුද්දෝදන මහර අජරු නැවත වතාවක් කාලුදායි කුමාරයා ගෙන්න්නලා කාලුදායි කුමාරයගෙන් අහනවා උදායි ඔබට පොළුහන්ද භාගිතුන් වහන්සේ වැඩමවාගෙන එන්න කියලා කාලු දායිකුමාරය කියනවා මහරජ මටත් පැවිදිවෙෙන්ඩ අවසර දෙනවනන් මම ගිහිල්ල ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිය මහර ජිරුව දකින්න වැඩම කර වගෙන එන්නම් කියලා එහෙම සඳහන් කරහම කාලුදායිකුමාරයටත් අවසර ලැබෙන පැවිදි වෙන්න කියලා ඒ අවසරයෙන් භාග්‍යතුන් වහන්සේළඟට ඇවිල්ල ධර්මශ්‍ර වනය කරලා තමන් සමඟ පැමිණිච්ච දහසක් දෙනත් සමග කාලු දායිකු මාරයත් තමන් සමඟ පැමිණිච්ච පිරිසත් සමගම සෞකෙලෙස් නසල රහත්ව වෙනවා සංසාරය කොයි තරං කාලයක් මහබෝසතානන් වහන්සේ දිහා බලාගෙනෙන් ඇැද්ද මහබෝසතානන් වහන්සේ වෙනුවෙන් කොච්චර පින්කන් කරන්න නැද්ද තමන් ජීවිතය කුසලෙන් කොයි තර පුරුවගනින් නැද්ද ඒ අයිතුළ මොනතරං හික්මී මක්තියෙන් නැද්ද ලොවතුරා බුදුරජාණන් වහන්ේ මොුණගෙහිලා ධර්මශ්‍රවනය කරලා සෞ කෙලෙස් නසල රහත්තේට ඊළංග පිතින මෙතන සඳහන් කරනවා කාලුදායිතෙරුන් වහන්සේ පැමිණි දවසීඉදලා දින්න හතාටක් ගත වෙලා සත්තත්ට දිවසාබීතිවත්තා ඒ කියන්නේ දවස් හත අටක් ගිහිල්ල කාලු දායිතෙරුන් වහන්සේ මාර්තුමාසි පුන් පෝය දවස හිතනවා ඩැන් මේ වෙනකොට හේමන්ත සමය ඉවරවෙලයි තියෙන්නේ. හේමන්දයේ ඉවර වුනාා කියල කියන්නේ වසන්ත සමය උදාවෙලායි තියෙන්නේ මිනිස්සු තම තමන්ගේ ගොවි තැන් බත්වල අස්වැන්න නෙරල ඉවරයි මාර්ගයත් ඉතාම පිරිසිදයි මහපොළොවෙදැ කොළපාට තන කොලත් වැැවී ගෙනේනවා. ගස් වැැල්වල දැන් මනාකොට මල්පිපිළ හිම වැටන කාලීවර වෙලා මාර්ගයේ ගමන් කරන්න දැන් හරි පහසුයි දසබලයන් වහන්සේට ඥාති සංග්‍රහය සඳහා වැඩම කරඩ ඩැන් හොඳම කාලයයි එහෙම කල්පනා කරපු කාලුදායි මහරහතන් වහන්සේ භගවන්තන් උපසංකමිත්තුවා භාගිතුන් වහන්සේ ළඟට එළැබිලා තේර ගාථාවල සඳහන් වෙන මේ ගාථ රථනයන් භාගිතුන් වහන්ස ළඟ ප්‍රකාශ කරනවා අංගාරිනෝදානී දුමා බදන්ති පලේසිනෝ චදනංවි පහාය මොකද පින්නතුනිමේ කියන්නේ ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ රුක්ෂයන් දැන් ගිනි අගුරුවගේ. ඒ කියන්නේ දැන් හොඳට ගස්වැල්වල මල් පිපිලා. පළතුරු හොයන සත්වයෝ තැන් සැඟවිලා හිටපු තැන්වලින් එලිය ඇැවිල්ලා. තේ අච්ච මන්තෝව සමයෝ මහාීර භාගී රස ගිනි දළුවගේ සියලු පරිසරේ රුක්ෂයන් හරි ප්‍රභාස්වරයි. මහාවීරයන් වහන්සේ සියලු සත්්‍යයෝ සියලු රසයන් ලබා ගන්න කාලෙහිමි. ස්වාමීනිි භාග්‍යතුන් වහන්ස මේ කාලෙ පරිසරය තුළ අතිශයේ සීතලකුත් නෑ ඉතා අවෂ්ණ බවකුත් නෑ දුර්භික්ෂ කාලයකුත් නෙමෙයි මාර්ගයේ ගමන් කරද්දී බඩගින්නකුත් දැනෙන්නේ නෑ අලුත වැවන තන කොළවලින් භූමියත් වැහිලයිතියෙන් නිස්වාමීණි මෙන මේ විදිහට ප්‍රකාශ කරමින් ගාතා හැටකින් දස බලයන් වහන්සේට තම කුල නගරයට යෑම සඳහා පූර්ව මාර්ග වර්ණනාවක් කරනවා කාළුදායිතරුන් වොහසි විසින් අපේ භාගිතන් වහන්සේ ඒ වෙලාවයහනවා ඇයුදායි මේ මදුරස්වරයෙන් මේ වගේ මාර්ගවරණාවක් කරන්න කියලා. තුම්හාකං බන්ති පිතා සුද්දෝදන මහරාජා තුම්හේ පස්සිතුකාම කරෝත ඥාතකානං සංගහන් ස්වාමීණී නුබෝහන්සේගේ පියා සුද්දෝදන මහරජතුමා නුබ වහන්සේ දකිට කැමැත්තිෙන් මහත් වුවමනාවෙන් බලාගෙන ඉන්නවා. ස්වාමීණී ඥාති සංග්‍රහය කරනසේක්වා උදායිතෙරුන් වහන්සේ ආයාචනාාව බුදුරජාණන් වහන්සේ ගෙන් කලාට පස්සේ භාගිතුන් වහන්සේ දේශනා කරනවා සාූදායි. හරිස්සාවාමී ඥාතකානං සංගහන් ඉතාම හොඳයි යුදයි එනම් ඥාතිීන්ට සංග්‍රහ කරන්නම් භික්‍ෂු සංඝයට දන්වන්ඩ ගමික වත සම්පූර්ණ කරන්න කියඩ භාගිතුන් වහන්සේම සඳහන් කරහම උදදා තරුන් වහන්සේ නැවත සඳහන් කරනවා සාධභන්ති ඉතාම හොඳයි ස්වාමීනි කියලා භාගතුන් වහසිර පිරිතුරු දීලා අංග රාජ්‍යියෙන් සහ මගද රාජ්ජීන් නොෙක් නොයෙක් අවස්ථාවන් වල පැමිණිලා පැවිදිවුණු දහදාහක් භික්‍ෂූන් වහන්සේලාටත් කපිල වස්තුයෙන් පැවිදිවුණ භික්‍ෂූන් වහසේලා දහදාහකුත් විසිදාහක් භික්‍ෂූන් වහන්සේලා එකතු කරගෙන පින්නතනහෙම සඳහන් කරහම මේ විසිදාහම මහරහතන් වහන්සේලාම කියල සඳහන් කරන්නේ මහරහතන් වහන්සේලාම විසි දහසක් පිරිවරාගෙන අපේ භාගිතන් වහන්සේ රජගහනුවරින් නික්මිලා දවසකට යුදුන ගානී ගමන්නාරම කළ ප රජගහනුවර ඉඳලා යොදුන් හැටක් කපිල වස්තුවට දුරයි ඒ මග මාස දෙකකින් ගෙවන්නම් කියලා තුරිත චාරිකාවකින් නෙමෙයි අතුරිත චාරිකාවකින් භාගිතුන් වහන්සේ කපිල වස්තුට වඩින ගම නාරම්භ කලා කිිබුල් වට වඩින ගමනාරම්භ කළා ඇයි මේ අතුරිත්ත චාරිකාවකින් කියල සඳහන් කලේ පිනතුර මේක හෙමින් වඩින ගමන ඒකයි අතුරිත්ත චාරිකාවක් කියලකිවේ. දවසකට වඩින්නේ යොදුනයි යොදුන අවසානයේ භාගිතු වහසන අතර වෙනවා නැවත භාගිත වහසේ ගමන් ආරම්භ කරන්නේ බොහෝම නිදහස බොහොම පහසුවෙන් භාගිතු වහසේ ගමනැක් වෙඩී. හේතුව තමයි භාගිතු වහන්සේ කෙලෙස් නැති කරලයිඉන්නේ එනිසා යම් තැනකට යුතු නං මේ රෑ දවල් දෙකේම යායුතුයි කළ කාරණාවක් භාගිතු නොහසිට නෑ. ගමන පිටත් වෙලා. යොදුනක් තරම් දුර පාගමනින්ම වැඩම කරලා. ඉන් පස්සෙ වඩින එකන අතර කරලා. ශරීරයේ පිරිසිදු කරගෙන බොහොම විවේකයෙන් භාගිතතු නොහසි වැඩ ඉන්නවා. ආය පහෝදාට තමයි ගමන් ආරම්භ කරන්නේ. කෙලෙස්වලිං පිරිච්චාපිත් නික්ලේ සියලොවතුරා බුදුරජාණන් වහන්ස අතර තියෙන වෙනස කොයි තරන්ද පින්නතුනිි පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඥාතීන්ට සංග්‍රහ කිරීමේ ගමන ආරම්භ කලාගෙන් පස්සේ උදායිතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඥාති සංග්‍රහය සඳහා වැඩමවීම ආරම්භ කළ බව සුද්දෝදන මහරජ්ජරුවන්ට දන්වන්නම් කියල එතනින් මහසට පැනනැගල සුද්දෝධන රාජමාලිගායු පහළව වුණා. සුද්දෝදන මහරජතුමා උදායි තෙරුන් වහන්සේ දැකළ බොහෝසී සතුටුණා. ඇයි මහරජ්ජිරුව ුදායි අමාත්‍යවරයට කතා කරලා අමාත්‍යවරයගින් ඉල්ලි මක් කළා ලොවතරා බුදුරජාණන් වහසසි වැඩම කලා දෙන්න කියලා. මහරජිරුවන්ගේ ඉල්ලීම උදා අතෙරුන් වහසේ මැනවින් සම්පූර්ණ කළා. මීට කලින් අමාත්‍යවරු නම දෙනෙ දහසක් දහසක් දෙනා සමඟ පිටත් කළා නමුත් ඒ කවරුුවත් මේ වෙන කකං මහරාජිරුවට දැක ග්ඩවත් ලැබුණේ නෑ මීට දින හතාටකට කලින් බුදුරජාණන් වහස වැඩම කරවගෙන එන්න කියලා මේ උදායි කුමාරය පිටත් කළා හැබැයි අනික් අය ලොතුරා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්නම් කියලලා රජිරුවන්ගෙන් අවසරයක් වත් ගත්තෙනේ නමුත් කාලුදායි කුමාරයා මහරජරුවන්ගේ අවසර ඉල්ලවා මහරජතුමනි මටත්තේ බුද්ධ ශාසනය පැවිදිවෙෙන්ඩ අවස්ථාව දෙනවනං මහරජරුවන්ගේ ඉල්ලීම මම සම්පූර්ණ කරන්න කියලා මහරජ්ජර උදායිකුමාරයටටත් ඒ අවස්ථාව දුන්නා රජ්ජරුවන්ගේ ඒ අවස්ථාව අරගත්ත උදායිකුමාරයා ලොතුරා බුදුරජාණන් වහන්සේළඟ ධර්මශ්‍රවනය කරලා සෞ් කෙලෙස් නසල අතිඋතුම් අර්හත්වය ශාක්ෂාත් කරගෙන. පිය මහරජ්ජිරුවන්ගේ ඉල්ලී මහකදන්නැතුව භාගිතුන් වහස මුණගැහිල මාර්ග වර්ණනායි ඉදිරිපත් කරලා පේරජජිරුවන්ගේ ඉල්ලීමත් ප්‍රකාශ කළා භාගිතුන් වහසේකට එකඟ වුණා උදායි මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ පිය මහරජරුව ඇතුළු ඥාතිීන් දකිින් වඩින ගමන ආරම්භ කලා කියන කාරණාව රජ්ජරුවන්ට ප්‍රකාශ කර න්නයි. මේවෙලා විසුද්ධෝදන් රාජ මාලිගාවවට වැඩලෙන්නේ. පින්නතු නිවදායි තෙරුන් වහස දකළ. ප්‍රීතියෙන් ප්‍රීතියට පත්ච්ච සුද්දෝදන මහරජ්ජුරු මහත් අනර්ග පළගක ඉතරුන් වහන්සේ වඩා හිඳවෙලා රජරුවන්ට පිළියල කරපු නොෙක් රසති රාජ භෝජනයන්ගෙන් පාතරයේ පුරවලා උදායිතෙරුන් වහන්සේට දම්පූජ කරහම තෙරුන් වහන්සේ එම පාතරයත් අරගන වඩින් ලෑස්තිවෙනවා. උන්වහන්සේ වඩින්ඩ ලෑස්තියෙනවා දැකළ රජරුව කියනවා නතර වෙලා වළදන්ඩ පුත්‍රයානයන එම සඳහන් කරහම තෙරුන් වහන්ස කියනවා ශාස්තෘන් වහසේ සමීපයට ගිහිල්ලම වල දන්නන් කියලා. අන්ගේ වෙලා වී සුද්දෝදන මහර ජුරුවාහනවා කොහේද පුත්‍රයානයන ශාස්තෘන් වහසසි දැන්වැඩ ඉන්න කියලා. උදා යි තෙරුන් වහසේ ප්‍රකාශ කරනවා විසිදහක් භික්ෂූන් වහසල පිරිවරාගෙන මහරජ නුබ දකින්නට රජගහනුවරින් දැන් ගමන් ආරම්භ කලා කියලා මේ කතාව හනකොට රජරුවන්ට ඇතිවෙන පුදුම සතුටක් රජරුව කියනව පුත්‍රයාන නුබෝය ආහාරය වලදන්න යම්තාක් කාලයක් මාගේ පුතනුවන් මෙහාට පැමිණෙන්ඩ කාලය ගත කරනවාද ඒතාක් මේ මාලිගාවින් දානය ගෙනියන්න කියලා තෙරුන් වහන්සේ රජරුවන්ගේ ඉල්ලීම යවසනවා රජරුව තෙරුන් වහන්සේට සම්පූර්ණ සංග්‍රහයක් කරනවා සියලුම ආහාර පානාදීෙන් සංග්‍රහ කරනවා උදායි තෙරුන් වහන්සේ වලඳලා ඉවරවුණාට පස්ස පාතරය අරගෙන පාතරයේ සෝදලා සුවද ගල්වලා නානා රස භෝජනයන්ගින් පාත්‍රේ පුරෝලා තෙරුන් වහන්සේ ග්‍යාතී තියෙනවා පිඩතුනී මෙ සන්තර ජාතක වර්ණනාව ඇසුරු කරගන්න? සිදුකරන මේ උතුම් දේශනා මාලාවේ පලවෙනි ධර්මදේශනාව මේ විදියට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්මදේශනාවේ ඊළඟ කොටස ඉදිරි ධර්මදේශනාවකදී. ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව උදාවේ වී සැදහැවත් පින්නතුනී. මෙම වෙස්සන්තර ජාතකවරණනා ධර්මදේශනා මාලාවේ, පූර්ණ දායකත්වය දරුම් ලබන්නේ, එංගලන්තයේ වාසය කරන සුජීවා ගුණහේරත් මහත්මිය විසින්. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා දෙදහස් විසියකි ජනවාරි දාසේවෙනිදින නිදහ ප්‍රාප්ත වන්නට යෙදුන එංගලන්තයේ ජීවත්වූ වෛද්‍යචාරය මාලින්ද දිසානායක මහත්මාට මෙයින් රැස්කරගන්න පින් අනුමෝදං කිරීම පිිසත් එවගේම ගෞරවනීය දේශකයණන් වහන්සේ ඇතුළු නිවන උදෙසා වීරය වඩන සියරුම මහෝත්තමයණන් වහන්සේලාට නිවන් පූරණය කරගන්නට උපකාරක ධර්මයක් හැටියට මෙ උතුම් පිංකමෙන් රැස් කරගන්න කුසල් අනුමෝදන් කරන අතර මෙ දේශනා මාලාවී ප්‍රධහන දායකත්වය දරණ සුජීවා ගුණහේරත් මහත්මියයටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහා සංසාරෙන් එතර වෙන්නත් එතෙක් සිදුකරන සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීම සඳහත් මේ උතුම් දේශනා මාලාවේ ප්‍රධාන සම්බද්ධී කරන කටයුතු සිදු කරන හෙමක ඩයිස් මහත්මාටත් මේපින් අනුමෝදන් කරමින් ප්‍රත්නත්‍රී ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය සහිතව තවතාවත් මේවාගේ උතුම් පිින්කං කටයුතු සිදු කරමින් බොහෝ දෙනාට මහා සත්පුරුෂයෙක් සයින් කටයුතු කරමින් එතුමාටද ප්‍රාර්ථනා කරන බෝධීෙන් අමා මහන් නිවනිින් සැනසීම ලබන්්ඩ එතුමන්ගේ ස්වාමිදීනයට ධයබ්‍රණීය මෑනියන් නැතුළු සියලු දෙනාටමත් මේ උතුම් පිංකමෙන් රැස් කරගන්න සියලූම කුසල දර්මයන් අනුමෝදන්වේවා කියලා සුජීවා ගුණහේරත් මහත්මය විසින් ාර්ථනා කරම් ලබනු එතුමිය විසින් සිදු කල උතුම් ප්‍රාර්ථනාසියල්ල එලෙසින්ම මුදුන් පත්්‍රේවා ප්‍රාර්ථනය බෝධියෙන් අමාමහන් නිවනින් ඉතාම ඉක්මං භවයක සංසාරි කෙරවල කරන්ண்டு මේකුසල් සියලු දෙනාටම ආශිර්වාදය පාරවිතාවක් වේවා කල ප්‍රාර්ථනා කරමු ආකා සට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවූ වස්සතු කාලේ නෑ සස්්‍යිය සම්පත්ඉහේතුචෙ පීතුෝ භවතුළෝකෝචේරාජා භවතු දම්මිකු.